රුවන් සරණයි සියලු දෙනාටම බුදු දහමයහි සඳහන් වන ඉතාමත්ම ගැඹුරු ඉතාමත්ම වැදගත් තේමාවක් සම්බන්්ධයෙන් අපි සාකච්ඡා කරන්නේ. පටිච්ච සමුප්පාදය පිළිබඳව අපි සිංහලෙන් හේතුඵල දහම කියලත් කියනවා. මේ පටිච්ච සමුත්පාදය සම්බන්ධයෙන් මේ සාකච්ඡාව ආරම්භ කළෙ දැන් සති කිහිපේකට කලින් සති කිහිපයක් තිස්සෙහි මේ හේතු පල දහම පිළිබඳව පැතිකට ගණනාවකින් සාකච්ඡා කරග නනවා. ඔබ මතකේ තබා ගන්න පටිච්ච සමුත්පාදය කියනෙකි තාමත්ම ගම්බිහිර ධර්මයක් එය විවිධ පැතිකඩ ඔස්සේ බලලා මැනවින්ම තීරණය කර ගණට ඕන අවබෝධ කර ගණට ඕන ධර්මයක්. ඉතින් ඒ සාකච්ඡා වෙහි තවත් එ කොටසකට ඔබ අද සම්බන්ධව සිටින්නේ. මේ විභජ්්‍යවාද ශාසන සමීක්ෂ ධර්මණ්ඩපය අදත් සොපුරුදු පරිදි සාකචඡා මණ්ඩ පේට වැඩම කොට සිිනවා. ලැබනොරුව කන්ද ආරන්න්‍ය සේනාසනාධිපති රජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කොත්මලෙකුමාරකස්සප පණ්ිත හමුදුරන් වහන්සේ අපි තාමත් ගෞරවෙන් හාමුදුරන් වහන්සේ පිළි අරගන්නවා තෙරුවන්සරණය ක පලිච්ච සමුත්පාදය පිළිබඳව කතා කරන කොට බුදුරජාණන් වහන්සේම මෙය ගැඹුරුී කියල වදාල නම් අපි ටිතින් අමුතුවයෙන් ඒ ගැන හිතන්නෙක් නැහැ. ධර්ම සම්බන්ධයෙන් හේතුපල න්‍යායක් ඔස්සේ පැහැදිලි කරන ඉතාමත්ම සුනිපුන විග්‍රහයක් පටිච්ච සමුත්පාදය කියළ කියන්න. කස පහඳුවන අපි මේ සම්බන්ධයෙන් කතා කළ මේ ප්‍රත්තය වෙන්නේ කොහොමද අවිද්‍යාව සංස්කාරයට ප්‍රත්ති වෙන්නේ කොහොම විධ පැතිකට ඔස්සේ අපි කතා කරගෙන එනවා. පටිච්ච සමුත්පාදය සම්බන්ධයෙන් සූත්‍රපිටකයෙහිත් බොෝ දේශනා තියනවා ඒවගේ මේ සම්බන්ධයෙන් ආවිධර්මක විග්‍රහහිකුත් තියෙන ස කොහො මේ භිධර්ම විග්‍රහයටන්ගන්නතරවන් සරණය සිරදිනාටම පටිච සෞපාද ධර්මය සාමිනාශ සහිපත් කළ වගේ තාම ගැඹුරු අර්තු අරුත් ඇැති ගැඹුරු වැටහීම් ඇති නුවනින් ප්‍රත්‍යක්ෂ කළ යුතු වටිනා ශ්‍රේෂ්ඨ ධර්මයක් ඇති මේ ධර්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේ න්‍යාය රාශයකින් අපිට පෙන්වා දීලා තියෙන. මේ බුදුජාණන් වහන්සේ පටිච සවපාද ධර්මය දේශනා කිරීමේදී හරියට වැලකින් ප්‍රයෝජන ඇත්තෙකුටට වැලක් හමුණ වගේ පටි සවපාද ධර්මය පෙන්වුවේ. තැම් කෙනනෙක් වැලේ මුල දකිනෝ. මොල දැකලා මුල් ඉඳලා අග දක්වා මරගෙන ගිහිල්ල යාක කොට සිං ක අපාගෙන ගිහිල්ල හ ඕුගේ ප්‍රෝජනය ගන්නවා. ඒවගේ බුදුරජාණන් වහන්සේ පටිච සවපාදය පිළිබඳව ේශනා කරපු විග්‍රහය අරගෙන බල නොට ඇැම් ලාවකදී අවිද්‍යාවනමති මූලයෙන් පටන් අරගෙන මේ ජරාමරණ දුකින් අවසාන වන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පිළිවලින් කරපු දේශනාව දකින්නට පුළුවන්කම තිබෙනවා. වගේම තවත් කෙනෙක් අර වැලේ අග කොටස දකිනවා අග කොටස දැක්කල අග ඉඳලා මොල පැත්තට අරගෙනෑ වෙල්ලා තමන්ගේ ප්‍රයෝජනය අරගන්න මුලින් පපාගෙන ගෙල්. ඒවගේ ඇතැම් අවස්ථාවක පටිස උපාද ධර්මය ජාමරණයන්ගේ ආරම්ම කරලා අවිද්‍යාව දක්වා නය පමුණුවමින් එහි අර්ථය පිළිබඳව විග්‍රහ කරගන්නට පුළුවන්කම තිබෙනවා. තවත් අවස්ථාව කෙනෙක් මේ වැලේ මැදින් දැකලා. මැදකොටසිං කපාගෙන මුල දක්වා අරගෙන ගිහිල්ල තමන්ට අවශ්‍ය ප්‍රෝජන ලබාගන්න. වගේ පටි ස උපාද ධරමය ඇතැම් කෙනනෙක් මැදින් දැකලා තන්හාවාදී තැනින් දකළල තන්හාාවට හේතුමනවද කියල විමසමින් තන්හාාවට හේතු වේදනාව ේදනාවට හේතුම නවද කල බලන කොට වේදනාවට හේතු පර්ෂයමයාවාදී ලෙස ල පැත්තටක හිල්ල විද්‍යාව පිරිිවිද්දල එක පිරිසඳ දැකලා අවිද්‍යාව ප්‍රහාණය කළ යුතුයි කරදැකින. තවත් කෙනෙක් අර වැලේ මැදින් දැකලා ග කොටසදක්වා ගිල්ල එකොට සර්ගෙන ගිහිල්ල ප්‍රෝජනගන්නනව වගේ මේ පටිච සවපාද ධර්මයෙහි තන්හාාව දිහා බලල මේ විදිහට උපාදාන භවයාදී මේ කරුණු පිළිබඳව දකිමින් ගිහිල්ල මේ පටිසවපාද ධර්මය අවබෝධ කරනවා. තින් ලෝකය තුළ මේ පටිසවපාද ධර්මය හතරාකාරයකින් අවබෝධ කරන්නට පුළුවන්කම තිබෙන නිසාම ලෝකයට භාග්‍යතුන් වහසේ මේ හතරාකාරයකින්ම මේ පටිස සවපාද ධර්ම න්‍යය පිළිබඳව පැදිලි කරන්න යදන. තිගන්න විදිහට මේ පටිචි සවපාද ධර්මය විමසා බැලීමේ දී නා නයක්‍රමයන් අපට හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා. මේ නානා නයක්‍රමයන් අතර සාමීන් වහන්සේ විමස්ව වගේම ප්‍රධාන කොටස් දෙකක් අපට දකින්න පුළුවන් එතමයි සුත්තන්ත භාජනීය සහ අබිධම්ම භාජනය කළ මේ සූත්‍රවල පටිසවපාද ධර්මය විග්‍රහවන පර්යායන් අරගෙන එකට සුත්තන්ත භාජනීය ලෙසත් එවගේම අභිධර්මය අනුරපී වේ ධර්මතාවයන් පිළිබඳව බෙදා දක්වන ආකාරයට විග්‍රහ වන කොටසාරගෙන අබිධම්ම භාජනීය ලෙසත් අපිට මේ පටි සවපාද ධර්මය හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා. ඇති මේ අබිධම්ම භාජනීය කොටස එතාම විශේෂයි මොකද මේ අබිධම භාජනීය කොටසදී බුදුරජාණන් වහන්සේ ඒක චිත්තක්ෂණක පටි සවපාද ධර්මය පිළිබඳව විග්‍රහ කොට දක්වන පොදුවගේ පටි සම්පාද ධර්මය පිළිබඳව විග්‍රහ කරගන්න. අවිද්‍යාපච්චා සංකාර සංකකාර පච්චා විඥ්‍යානන් අදී ලෙසර් පොදු විග්‍රහයක් ලෙස, ද්‍යාව නිසා සංස්කාරයෝ උපදිනවා. ට දැ අවි්‍යාපච්චා සංකාර.ඒ සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්තිකොට පවතින්නා අපි එවිදිහෙට යර්ථය ගන්න එකොට ඒ සංස්කාරයෝ අපි දන්න එක සිතක සංස්කාරයූ කියල කියනකට දැංච සංස්කකාර ගොඩාක් තියෙන නිසා එකම සංස්කාරස්කන්දය. නමු දැන් සංකාරා කියල කියන්නේ එක සිතක් පිළිබඳව කතාවක් නෙමෙහි එක සමස්ටයක් වූ සිද්ධන්තයක් පිළිබඳව තිබෙන සිදුවීම අපි පොදුවේ බහ වචනෙන් කතා කරනවා විජ්‍යාපච්චා සංකාරා කියල. බදුරජාණන් වහන්ේ අබිධම භාජනය කොටසට පැමිණ කොට පිළිබඳව විග්‍රහ කරනොට පටි සවපාද ධරමය අවිද්‍යාපච්චා සංකා රෝ කියලා අවිද්‍යා ප්‍රත්තයෙන් සංස්කාරය හටගනු ලබනවා. කියල එක තැනකට සීමා කරමින් තමයි විග්‍රහය ආරම්භ කරන්නම. එතකොට අබිධම්ම භාජනීය කොට සදි පටිස සවපාද ධර්රමය විග්‍රහ කරන කොට. ුදුරජාණන් වහන්සේ ප්‍රත්‍ය අනුරූපීව පටි සවපාද ධර්මය දේශනා කරනවා. එකඇ අපට දකින්නට පුළුවන්කමතියනව පච්චේ චතුක්කයක් කියල කොටස් හතරක් ප්‍රදධනවසේමු. ඊට පස්සේ හේතු චතුක්කය සම්පයුත්ත චතුක්කේ සහ අන්‍යමන්‍ය චතුක්කයයි කියල චතුක්ක හතරක් චතුක්කයක් කියල කියන්නේ කොටස් හතරක් චතුක්ක කියල කියන්නේ එහි කොට හතරක් තිබෙන නැතින නෛක්‍රමයන් හතරක් තිබෙනවා. දොට මේ නෛක්‍රමයන් හතරේ ඒවා. පච්චේ චතුක්කේ හතරයි, හේතු චතුකයේ හතරයි. ඊට පස්සේ සම්පයුත්ත චතුකෙහි හතරයි, අන්‍යමන්‍ය චතුකෙහි හතරයි මේ විදිහට මේ හතර හතර කොටස් දාසයක් අපට දකින්නට පුළුවන්කම තිබෙනම්. එතු මේ තමයි මූලික සිද්ධහන්තේ තිනම් පොදු විග්‍රහයක් විදිහට අපිට ගත්තා හම අවිධර්ම භාජනීය කොටසෙහි ප්‍රධාන වසයම විග්‍රහ කරන සීමාව. එතුට දැන් සිත්වසයෙන් ඒ ධර්මයන්, බෙදා දැක්වීමේ දී විග්‍රහ කොට දැක්වීමේදී මේ ප්‍රත්‍ය විභාගයට අනුරූපව බෙදා දක්වනවා. එවගේම මෙතනද අනිත් ආකාරය තමයි දැ අවිද්‍යාදී ප්‍රත්්‍යමූලිකව අපිට දකින්න පුළුවන්ට පස සංස්කාර මූලිකව දකින්න පුළුවන් කම තියන විඥ්‍යා ූලික දකින්න පුළුවන් කමතියනවා කට නා රූප මූලිකව මේ විදිහට අපිට පටි සවපාද ධර්මය ඒ ප ති අපි පච්චා පච්චයා කියල කිව්වට මේ ඒක ධර්මයන් මූලික කරගෙන පටිච සවපාද ධරමය බෙදා දැක්වීම දකින්න පුළුවන්කම තිය. තොට එක ප්‍රත්ය මූලික කරගෙන දක්වනවවිත රක්නේ දැන් අවිද්‍යා මූික සස්කකාර්මූලිකෝ විඥ්‍යාන මූලික දක්වනොවිත රක්නමේ ඒ දක්වන එකක ක්‍රමයක් මේ දාසේ විදිහටත් දක්වන්නට පුළුවන්කම තියෙන. සංකාර්මූලිකෝ අරගෙන බලනකොට ඒක නැවත්ත දැන් මේේ පච්චේ චතුක්කේ විදිහටත් එවගේ මෙහිතු චතුකේ විදිහට සම්පයුත්ත ජතුකේ විදිහටත් අන්‍යමන්‍ය චතුක්කය දිහත් අප දක්වන්නට පුළුවන්කම තිබෙන. තුට මේක විශාල වපසරයක් එක එක ධරමයක එක සිතක පටිච සවපාද නාය පිළිබඳ අප විමසා බැලුවත්හෙම අපි දෙතකොට න්‍යයි විශාල ප්‍රමාණයක් පිළිබඳ අපිට නුවනින් විමසන්නට සිද්ධ වෙනවා. අකුසල් සිත ගත්තාහම් පලවෙනි අකුසල් සිතයෙහි පටිිසවපාද න්‍යාය යෙදෙන ආකාරය දිහාවෙේ බැලූහම එකසි අහතලි සතරආකාරයකට මේ පටිච සවපාද ධර්මය විග්‍රහ වෙනවා එතවට මේ පටිචසවෞපාද ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්නකු විසින් මේ එකසි හතලි සතරආකාරයකට යෙදන මේ යෙදීම එහි අර්ථයන් පිළිබඳව මෙනෙහි කරන්නට දැනගෙන සිටීම ඉතාම ප්‍රායෝගිකව මේ ධර්මතාවයන් පිළිබඳව අවබෝධ කිරීමට පහසුවක් සලසන්නක් බවට පත්වෙනවා. හිතෙන පුළල මේක සිහතලි සතරාආකාරේම පීග ගෙනන්න මේ ඔක්කොම හට පඩන් කරගෙන තියාගන්න නෙද කියලා. නැ බුදුරජාණන් වහන්සේ සුත්තන්ත භාජනය කොට් හස්සේ තුළ කෙනෙකුට නිවන්දකින්නට අවශ්‍ය පරිදි දේශනනා කල මේටි කියෙන නිවදකින්න අවශ්‍යද කියලාෙන කුට හිතන පුල න ේටික තිබුණොත් ඉතාමත් අත්‍යවශ්‍යයි දැන්. අපි දන්නවා දැන් අපට ගගක් හරහ තරණය කරන්න අවශ්‍ය වෙන කොට අපිට තරණය කිරීම සඳහා අපිට තිබෙන උපාංග්‍යයන් අනුව ඒ ගමන පහසු සහ මේ අමාරුකම් පිළිබඳ තීරණය කරන්න පුළුවන් කෙනෙකුට මොකක්වත් නැතුව ඉන්න කෙනෙකුට මේ ගඟ තරණය කරන්නටවශ්‍යනං ඔහුට පුලුවන් පිනීමේ දර්ශයෙ පීනගෙන යන්න පුළුවන්කම තියෙනවා.ඒවගේ වෙෙක් නැතු ඔහුට යන්න පුළුවන්කම තියෙනවා යම් කිසි පාරුවක් වගේ දෙයක් තිබුණ තේකින් යන්න පුුවන්කම තිබෙනවා.ඒවගේ මීටත් වඩා හොඳට ඒනාට හොඳ ුවක් තිබුණු ොරූ පැගෙන න්න පුුවන්කම තිබෙන. ඊටත් අදා හොඳට මොට රැක් යොදුහ මොට බෝට්ෝක්ක තිබුණු තයාට ොම තම පහසුවයෙන් යන්න පුළුවන්කම තිබෙන. අන්න ඒවගේ තමයි මේ ධර්මතාවයන් පිළිබඳව තිබෙන අවබෝධයේ තරමට මේ ප්‍රතිපදාව පුරාගන්නට අපිට අවශ්‍ය ඥානය ගොඩනැගෙන. නැතිරම් ඔක්කොම අනිවාර්රය ඉගෙන ගත යුතුමයි කියගෙනෙකුට කියන්න පුුවන්කමක් ඇත්ති හැ. අනිවාරයෙන් මේ ගගේ තරණය කරන්නට නං මෝටර් බෝට්ටුවක් තිෙන්න්න මෝන කිය පුුවන්කමක් නෑ ොකද දක්ෂයකුට පීනගෙන අන්න පුුවන්ම තියෙන නිසා. එනිසා මේ ධර්ම න්‍යාය අපි අවබෝධ කරගෙන තිබෙන තරමට. අපි විමසන තරමට ඉතාම වැදගත් වෙනවා අපේ ප්‍රතිපදාව සකස් කරගන්නට ඒ සඳහා වශ්‍ය වන ඥාන විශ්‍යය අපිට සකස් කරලා දෙන්නට මේ කාරණ පිළිබඳව මේ ධර්මයන් අතර තිබෙන ප්‍රබේධයන් පිළිබඳව අපි නුවනින් මසා බැලීම එතාම වැදගත්තෙනවා ලෝකයේ පිළිබඳව තේරුම් අරගන්න කොට බුදුදහම තරම් ඒ සඳහා යොදාගත්ත හැකි තවත් දෙයක් තියනොද කෙළ හිතෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ සම්බන්ධයෙන් විවිධ මානයන්ගෙන් පැහැදිරිි කරලා තියෙන බෙදා දක්වමින් විග්‍රහ කරලා තියෙනවා. අපි ගත්තොත් න්‍යයාම ධර්ම හැටියර ගත් තම උතු නයාම බීජනයාම කම්ම නයාම ධම්ම නයාාම චිත්ත නියාම කියන යාමධර්ම ග්‍රහය තත් ඒත් මේ ෝකයේ පිළිබඳව කරන හරි අපූරු විග්‍රහයක්. කොහොමද මේ ලෝකයේ මේ ආකාරයෙන් පවතින්නේ කියන එක. ඒ වගේම සුවිශේෂී විග්‍රහයක් තමයි පටිච්ච සමුත්පාද විග්‍රහය කලා කියන්න. ඔබට අපි එන්න ඉතාමත් ගැමරු විග්‍රහකටයි මේ සාකච්ඡාව දැන් වැටමින් තියෙන්නේ. මොකොද බොහොදින්ම මතගත බා ගන්න සූත්‍ර අනුසාරයෙන් මේ පැහැදිලි කරන කොට ඔබට යම් ප්‍රමාණයක් හරි රුන්රගන්න ලෙසිවෙයි හැබැද මේ ආභිධර්මක ඉග්‍රහය බොහොම කල්පනාවෙන් මෙත් එක්කම හිටියොත් තමයි හරියට තෙරුන් අරගන්නට පුලුවන්කම තියෙන් අපේ කස්ස පහදුරු පැහැදිලි කළ හේතු ප්‍රත්‍යාධ වශයෙන් මේක තියෙනවා තබත් අන්තරික ප්‍රභේද කියන එක අපි පටන්ගමු මුල ඉඳලා කස්ස පහදුර මොකද මේ පච්චේ හැටිය ල අපි ටිස්සලම හම්බෙන මේ චතුක්කය පච්චය චතුක්කය පිළිබඳව අප විමසා බලනකොට අපිට දකින්න පුලුවන්කම තිබෙනවා දැ අප සාමාන්‍යෙන් කතා කරන්නේ අවිද්‍යාපච්චා සංකාරෝ කියලා. අවිද්‍යාව ප්‍රත්්‍ය කරගෙන සංස්කාරය හටගනු ලබනවා. තොට දැන් පච්චයෝ කියලා කියන මේ ප්‍රත්්‍යවීම කියනදේ. තුට මේ ප්‍රත්්‍යවීම මුල් කරගත්ත හතරාකාරයක් අපට දකින්නට පුුවන්කම තිබෙනවා. ඇතින මේ පත්ව පිළිබඳව කතා කිරීමේදී. අවස්ථා හතරක යෙදීම් හතර පටිසවපාද ධර්මය විමසීමේදී අපට තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. එතුවට එතනද මේ චතුක්ක වසයෙන් දක්වනකොට පලවෙනිදේ තමයි මෙතනදි, තස්මන් පටමෝ නාමරූපට්ඨානේ නාමස්ස සලා එතන චට්ා තනස් සචචබුත්තත්තා. එතුවට දැන් අපි පටිසවපාදය පිළිබඳ වංග දොළහක් ගැන කතා කරනකොට, කතා කරන්නේ කොහොමද අවි්‍යාපච්ඡා, සංකාරෝ, සංකාරර්පච්චා විඥ්‍යාන විඥ්‍යානපච්චා නාම රූපන් කියලතම අපි සාමාන්‍යෙන් කතා කරලා පුරුදු. හැබැයි මෙන්න මේ නාමරූ පට්ඨානේ නාමං්ච. නාමරූප කියල අපි සාමා්‍යයෙන් භාවිත කරන තැන. නාමරූප කියලා යොදන තැන නාමං කියල තම යෙදෙන්නේ. පලවෙනි දේ. මංහිත න සටහංකරගන්න පුළුවන්න්නම් පසයෝබට බලාගන්න පහසුවක් වයි. අවිද්‍යාපච්ඡයා සංකාරවූ කියල කියනකොට අවිද්‍යාව ප්‍රත්තයෙන් සංස්කාරය හටගන්න. සංස්කාර ප්‍රත්යෙන් විඤ්ඥානය හටගන්න. විඤ්‍යාන ප්‍රත්තයෙන් නාම රූප හටගන්නවා කියලා අපි සාමාන්‍යෙන් කතා කරන තැනති. මෙ පච්චය චතුක්කයේ පලවෙනි කාරණාව හට, පච්චේ චතුක්කය අපි දන්න කොට හතරක් තිේෙනවා කියල චතුක්කයක් කියකොට. මේක පලවෙනි කාරණාව හැටියට. ඒ නාම රූප කියන තැන රූපය කියන කාරණාව ගන්න නැහැ. එතන ගන්නේ නාමය කියන කාරණාව විතරයි. එතකොටට විඤ්ඥාණ පච්චයා නාමං කියල තමයි යෙදෙන විඤ්ඥාන වි්්‍යානය හේතු විඤඥාන ප්‍රත්්‍යකරගෙන නාමය හටගන්නවා. එකට විඥානයේ නිසා නාමය හටගන්නවා කියන තැන. ඉට පසේ තවතැනක් වෙනස් වෙනවා එතමයි දැන් අපි සලා එතනත්හනයේ චට්හහා එතනස්සච්ච. අපි සාමාන්‍යෙන් කියන නාමරූප පච්චා සලා යතනන් කියලද මෙතන ද යෙදෙන්නේ සලායතන කියන යෙදම වෙනුවට චට්තා යතනන් කියනේද එතකොට අවි්‍යාපච්චා සංකාර සංකාරපච්චය ප්‍රත්්‍යේ වි්ඥානය විඤ්ඥාන ප්‍රත්ය නාමයඒවගේ නාම ප්‍රතියෙන් චට්ටා යතනය තමයි හටගන්න ට්ාතන සය වනි ආයතන ච්ාතනය කිය කියන සයවෙනි ආයතනය. එතොට දැන් සලා යතන කිය එක නෙම එතනද සයවෙනි ආයතනය සලායතන කිය කස පහන්ඳර යතන හයන මේක කියන හය වනි ආත හය වනි ආයතනය එතකට දැ ආයතන හය කියන එකයි හය වැනියා යතනය කියන එකයි මේක දෙකක් එකනදන් පුද්ගලයෝ හය දෙනෙක් ඉන්න කොට මේ හය දෙනාම කියන තැනයි හයවැෙනයා කියන එකයි දෙකක් නතුට හයවැෙනයා කියනවට එතනින් එක්කනයි හය දෙනාම කියනකොට හය දෙනාම පොදුව. තුවට දැ මෙතනදි කතා කරන්නේ මේ හය දෙනාම කියන එක පිළිබඳව මේ හයවැන්නා පිළිබඳව. එතකොට එක තමයි චත්හා යතන කියලා කියන්න චට්ටායතන හයවැනි ආයතන තුොට මොකක්ද හයවනි ආයතන චක්කාායතන සෝතායතන හනායතන ජවහායතන කායතන මනායතන. මේකන පිළිවල එතකොට හයවැනි ආයතනය බවට පත්වන්නේ මනායතනේ. එතට මෙතන දී චට්ඨායතනං කියල කියන්නේ කුමක්ද චට්ඨායතනය කියලා කියන්නේ මනායතනයට. එතකොට මනායතනය තමයි මෙතනදී චට්නාායතනය කියලා කියන්න. එතකොට වි්ඥාන ප්‍රත්වයෙන් නාමය ඉට පස්සේ හටගන්න චට්ටා යතනය චට්ායතනය කියන කොට හයවෙනි ආයතනය. එටකොට මෙතනදී අනිත් අගටි පපියරගෙන බල කොට සාමානයෙන් අපිට දකින්න පුුවන් අගටිකම දකින්න පුළුවන්ඇකට මේ වෙනස්කම විතරක් පලවෙනි එකේද දකින්න පුළුවන් කම තිබෙනවා එක චට්ායතනය පසට පස්සේ ස්පර්ශන වේදනා පහාද වශ වේදනා තන්හා උපාදාන බව ඊට පස්සේ ජාතිය ාමරණ කියනට එකක විර එතනත් පොඩි විශෂත්වයක් තිබෙන එකට හේතුව අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ට ාතිපච්චා ජරාමරණං එ මේ තස්ස කේවලස්ස දුක් කදස්ස සමුදයෝ මේ හුදු දුක්රැසේ සමුදයයි. එතකොට සෝක පරිදේව දුක්කදෝමනස්ව උපායාස කියන ධර්මයෝ මෙතනට විශේෂයෙන් දක්වන්නේ නෑ. එකට හේතුවක් තියනවා. සෝක පරිදේව දුක්කදෝමනස්ව පයාසාදී ධර්මයෝ අ ඒක චිත්තක්ෂණිකව යෙදෙන ධර්මනෙමි. එක ඒ ත් පරම්පරාවක් නිසා පිට දැනෙන දෙයක් මස එක සිත්තක ශෝකයයි කිය ඒ චිත්තක්ෂණිකව පෙන්න්න පුළුවන් ධර්මයක් ඇත්තේ නැහැ. එතකට නමුත් මේ පොදුවගත් හම පිට පනවන්න පුුවන් උුණට දුක පිළිබඳව ඒ චිත්තක්ෂණිකව මේ සෝක පරිදේවාදී කතා කරන්න නැහ. හැම ජරාමරණ කතා කරනවා. ඇයි? ඒමේත සන් ධම්මානං සමුදයෝ කියල තමයි ැන මේ හුදු ධර්මයන්ගේ හට ගැනීම කියෙන තැන. එතකොට ඒ ධර්මයන්ගේ හට ගැනීම කියනට ඒ ධර්මයන්ගේ ජරාවක් තිබෙන ධර්මයන්ගේ මරණය තිබෙන. ඒ ධර්මයන්ගේ හටගත්ත ධර්මයන්ගේ දිරීමක් තියෙනවා එකන නිරුද්ධවීම අනිත්‍යතාවයට පත්වීමක් තිබෙන ඒ ධර්මයන්ගේ නිරෝධය කියන තැන මරණයක් කියන එක තියනවා. එකට එක ධර්මයන්ගේ ජරාව සහ ධර්මයන්ගේ මරණය කියන තැනින් විග්‍රහ කරනව මිසක අ ජරා දුක මරණ දුක කියන තැනම් අරගෙන විග්‍රහරන විග්‍රහ සෝකරිදේවාදී විග්‍රහ කරන තැනින් අපි විඳින තැනක් ගැන කතා කරන එකක් නෙමේ. තැ අපි ජරා දුක මරණ දුකවුනත් ශෝක සම්මිශ්‍රභාවයෙන් යුත්තවයි විඳින්නේ. හැබැ මෙතනදි කතා කරන්න මේ ධර්මයන්ගේ ජරාව සහ ධර්මයන්ගේ මරණය කියන තැන මිසක අර සාමාන්‍යෙන් අපි කතා කරන විග්‍රහය තුළ නෙමේ. එනිසා මෙතනදි සෝක පරිදේවාදී කතා කරන අනිකුත් කාරණ ටික සංග්‍රහන් නොකොට ජරාමරණ කියන දේ පමණක් දක්වා හුදු මේ දුක්සන්තතියේ හට ගැනීම මයි කියන තැනින් මේ පඩිසන උපාද විග්‍රහය දැක්වීම මෙතකින් අවසාන වෙන පලවෙනි පච්චේ චතුකේ පලවෙනි කාරණාව. එතකොට මේ තැනදි එකැන්නේ විඤ්ඥාන ප්‍රත්යෙන් අපි ගත්තාහම නාමය කියන දේ විතරක් දැක්ව. ඊට පස්සේ චට්ටායතනය පමණක් දැක්ව මේ වෙනස්කම සහිතව අංග දොළහකින් යුක්තව පටිත සම්පාධ ධර්මයේ විග්‍රහකොට දක්වනොම්. ඉට පස්සේ දුතියෝ නාමරූ පට්ඨානය නාමස් සේව. දෙවැනි ආකාරයට, පච්චේ චතුක්කයෙහි යෙදෙන පච්චය පිළිබඳු විග්‍රහ කරන හතරආකාරයෙහි දෙවැනිියකේදී. නාමරූපට්ඨානයේ නාමස්සේව. නාමරූප කියන තැන යොදන්නේ නාමය එකන්නේ විඤ්ඥානපච්චයා නාම වි්ඥානපච්චය නාම. සලායතනට්ඨානේච්ච නකස්සචි උත්තත්තා. සලා එතනට්ානය කියන එක ද මොකක්වත් යොදන්නේ. එරකොට සලා එතනය කියන එකට මොකක්වත් යොදන්නේ. එරට එතනද යොදන්නේ නාමපච්චයා පස්සෝ කියලා දැ. පිස්සැලකව චට්හාා තනය කියනක යොදනව කියලා. ආයතනයක් දට චට් හා එතනය යොදනවා. දැ මෙතනදී බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනකොට මෙ දෙවනි න්‍යායිදී දෙවැනි ක්‍රමයේදී නාමය කියන තැනට ආයතනයක් යොදන්නේ හයිවනි ආයතනයවත්. තොට හුදු නාමේ පමණක් දක්වලා ඉට පසු ස්පර්ශයේ තමයි දක්වන්නේ. ස්පර්ශයේ. තුොට එතනදී එක තමයි වෙනස් කමකට අපිට දකින්න පුළුවන්කම තියෙනෙ එතකොට දැ මේ මේ මෙතනදි දැන් සලායතනය කියනද අයින් වෙනකොට චට්ායතනය කියනකත් එදන්නේ නැති වෙනකොට අංග දොලක් දකින්න බැහැ මේන අයේද අංග එකොල හයිතියන්නේ පට සම්පාදය අංග පලවනිකේ දත් අපි දොලහක් කතා කළයි චත්්හා එතනය කියලා හයිවනි ආයතනය තිබුණ සලායතනය වෙනුවට හයිවනිආයතනය කිය ලකාායතනයක් හරි තිබුණා හැබැ මෙතනදී මේ න අයේදී යවෙනි ආයතනය කියන ගණනය නොකොට හයිවෙනි ආයතනය කියන එක පිළිබඳව සංග්‍රහන් නොකොට මෙතනදි තබනවා එක ආයතනයක් වත් නැතුව එකන්නේ නාමේ සහ කෙලින් ඉළඟට ස්පර්ශය කියනද යොදන්නේ නාමේ ස කෙලි ස්පර්ශය කියන ද යොදන්නේ ට අනිත්තික ස්පර්ෂ ප්‍රත්්‍යයෙන් වේදනාේධන ප්‍රත්ත්‍යයෙන් තන් හා තන්හා ප්‍රත්්‍යයෙන් උපාන උපාධන ප්‍රත්්‍යයෙන් භවේ බාවප්‍රත්තයෙන් ජාතිය ජාති ප්‍රත්තයෙන් ජරාමරණයයි කියන මේ ටික අර කතාකරපු ඉදිහටම සිද්ධ වෙනවා එතුට අංග එකොළහයි මේ පට සවපාද න්‍යය තුළ දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඉට පස්සේ මේ දෙවැනි පච්චේ චතුකෙහි දෙවැනි කාරණාව ඉට පස්සේ අපිට මේ ැ පච්චේ තුක්කෙහි තුන්ගනි කාරණාව හටියට අපිට දකින්න පුළුවන් කමතියනවා තතිෝ සලායතනට්ටානයේ චට්ායතනස්ව ොත්තත්තා සලායතන කියන තැන චට්ඨායතනය යොදලා දැන් අපි ඊට පෙරකාරණාවදි සාකච්ඡා කළේ නාමරූප පට්ඨානේ නාමස්සේව සලායතනටාන එනකස්සචි කියලා නාමරූප කියන තැන නාමයදන සලායතනටානේ මොකක්වත්ම යෙදුවෙන ද හෙල්ිම ස් පර්ශය කියන දේදුව මෙසක ආයතනයක් ගැන කතා කලේ නෑැදවෙෙනනි කාරණාවවිදිී.ඇමේ තුගනි කාරණාවට එ කොට කතාාරනදේ තමයි සලායතනට්ටානේ චට්ඨායතනස්ස. සලායතනට්ඨානයහි යොදනවා චට්ාතනේ එකන් අපි සාමාන්‍යෙන් පිසපාදය කතා කරනකොට විඤ්ඥානපච්චා නාමරූපන් නාමරූප පච්චා සලායතනම් කියන තැනදී මෙතනනිද විඤ්ඥානපච්චා නාමරූ පන් කියනේදී මේවා. විඥා ප්‍රත්තයෙන් නාමරූප කියන යෙදීම. ආවටට ඊට පස්ස අපි නාම රූප පච්චා සලායතනම් කියන දේ යෙදෙන්නේ නැහ. නාම රපච්චා සලායතන කියන දේ යදෙන්නේ ැතුව මෙතන දය දෙන්නේ නාම රූපච්ඡා චත්තා යතන කියන යති. නාම රූප ප්‍රත්්‍යයෙන් චට්තාහා යතන නා රූප පත්තියෙන් හයවනි ආයතන ඇත්වවා කියෙනෙ එක දැන් මුලින් අපි කතා කරපු දෙකේ දීම. නාම රූප කියන මේ නාමයත් රූපත් කියන මේ යෙදීම් දෙක පාවිච්චිනේ නෑ. හැබැයි මේ තුංගෙන කාරණාවේදී මේ පච්චේ සතුකයේ තුංගෙන කාරණාවදී නාම රූප කියන මේ දෙකම පාවිච්චය නවා. නාම රූප කියන මේ පවිච්චය මුකද මේ නාම රප කියන එක විඥාණයේ නාම රූපයට ප්‍රත්්‍ය වෙනවා කියනකොට මේ රූපයට ප්‍රත්්‍යවීමම් විදිහට තමයි එකත් දක්වන්නේ. ැ උඩදීන් කෙලිම නාමයට ප්‍රත්වීම දක්වා. ප මෙතනදි නාම රූපයට විඥ්‍යානයේ ප්‍රත්්‍යව වෙනවා කියන තැින් දක්වන. ොට දැ මෙතනද රූපයත් විග්‍රහකොට දක්වන. අන්න ඒ නිසා මේ රූපය පිළිබඳවත් මෙ සාකච්ඡාවට ගැනෙන නිසා මේකෙද දැන් ගර්භයක වාසය කරනකොට මෞකුසක අපරිපුූරණා ආයතන තියනවා ආයතන පරිපූර්ණත්වයට පත් වෙලා නැහැ. දොට ස්පර්ශායතන හයේ හට ගැනීමක් වෙන්න නැහැ ඒවගේම දැන් රූපච රූප භවේදි වගේ තැනකද යෙදෙන අවස්ථාවක් අපිට ගත්තොත් එහෙම ස්පර්ශායතන හ හය හට ගැනීමක් සිද්ධවෙ න ැහ. එඳට අන්න ඒ වගේ අවස්ථාවන් සලකා මෙහි යෙදෙන විදිහක් හැටියටයි මේ පිළිබඳව දක්වන්නේ එකොට කියැන නාම රූපය නි සලායතනය හටගන්න නැතුව නාම රූප ප්‍රත්තියෙන් හටගන්නේ චට්ටහා යතනය කියනද විතරයි එක දැ. රූපභවේකදී වඋනත් එන චට්හාා එතනය පවතින චට්හා යතනය පවතින්නට නාමරූප කියන ධර්මතා දෙකම වස්තම්භක වෙනවා. හැබැයි ඒ පස්තම්භක වනාට ඒතනද හා රූපයන් විදිහට ගත්ත හම. ඒ මහාභූත රූපවිදිහට අ මුහුකුරාගිය ආයතන පිළිබඳව විග්‍රහයක් කාමාවචර භූමියෙහි මෙන් දක්වන්නේ නෑ. එතකොට. රූපාාවචර බහමියට අන්න ලෙසයි එතන විග්‍රහ කරන්නට සිද්ධ වෙන්න. එතකොට අපිට මෙන්න මේ කාරණාටික පිළිබඳව දකිනකොට තුන්ගනි කාරණාව ද විශේෂත්වය බවට පත්වෙෙන්නේ නාමරූප ප්‍රත්තයෙන් චට්ටා යතනය සකස් වෙනවා චට්ටා එතන ප්‍රත්තයෙන් ස්පර්ශය සකස්වෙනවා කියන කාරණාව. ඊට පස් මේ පච්චය චතුක්කයේ හතරවෙෙන රනාව අපට දකින්න පුළුවන්කම තිබෙන ඊට පස්ස අපිට මේැම් පච්චේ චතතුක්කයක් අපි කතා කරන්නේ එක පලවෙනි කොටස් හතරෙන තින පච්චේ චතුක්කය ඇතුළ තියෙන පච්චේ කියන භාජනය ඇතුළ තියෙන මේ කොටස් හතර පිළිබඳව කතා කරන කොටොටස් හතර පලවෙනි කොටස දෙනි කොට සතුන්වෙනි කොටස තම අපි කතාරේ ට හතරවෙනි කටස පිළිබඳ කතා කිරීමේදී අපට චතුත්තෝ පණ පරිපුන්න දවාදසංගිකෝ ඒවා මේ හතරවෙනි කොටස පරිපූර්ණ දවාදසාංගයක් සහිතවයි අපිට ගන්නට පුළුවක්කම තියෙන්නේ. අන්න එතනද අවිද්‍යාව නිසා සංස්කාරයේ හටගන්නවා. සංස්කාරයේ නිසා විඤ්ඥානය හටගන්න. විඤ්ඥාන පච්චයා නාමරූපන් විඤ්‍යානය නිසා නාමරූප හට ගන්නවා නාමරූප පච්චා සලායතනක් නාමරූප ප්‍රත්තයෙන්. සලා එතන හටගන්නවා. චට්ටායතන පච්චා පස්සු. චටා යතන ප්‍රත්තියෙන් ස් පර්ය හටගන්න ස්පර්ශ ප්‍රත්තයේ වේදනාව තන්හාාව උපාධානය භවය ජාතිය ජරාමරණ කියන මේ ධර්මයෝ හටගන්න මේ තමයි හතරවෙනි කාරණාව එතුවට මෙතනදී තිබෙන විශේෂත්වය තමයි මේ කාරණ හතරවෙනි කාරණාව දැක්වීමේදී අවි්‍යාපච්ඡා සංකාරෝංකරපච්චා විඥ්‍යා විඤ්‍යාන පච්චා නාමරූපන් නාමරූප පච්චයා සලා එතනං සලායතන පච්චයා චට්ඨා එතනංකි වෙන සලායතන පච්චා චට්ටා එතනන්කි වෙන මෙතනදදිකි වෙ සලා එතනන් චට්ටායතන පච්චය පස්සු. නාමරූප ප්‍රත්තයෙන් සලායතනය හැදෙනවා. චට්ටායතන ප්‍රත්්‍යයෙන් තමයි ස්පර්ශය පවතින්නේ. එතකොට දැන් මෙතන විශේෂත්වය තමයි ඒ අංග දොළහක් දැක්වුණත් මෙතන නාමරූප කියන දේනිසා ආයතන හය හැදෙනවා කියලා දක්විල දක්වල ඉවර කරලා ඊට පස්සේ. ට්ාතන පච්ා පසො කියලා හයිවිනි්‍යායතන මුල්කරගින් තම ස්පර්ශය කියන කරනාව පෙන්නවන්නේ තුට මෙතන බෙදීමක් විඩිහ ගත්හම කොටස් දෙක් අපට දකින්න පුළුවන් එතමයි අ සලායතන කියන තැන අතර වෙන ට පස්ස චට්ටා එතන පච්චා පස්සෝ කියලත් යෙ දෙනවා එකට හේතුව දැන් අපි ඕනෑම විඤ්ානයක් ගතම ක් විඥ්‍යාන සතු වි ඥා ගහන ්ා ුහා වි්‍යා කයි වි්‍යාදී මේ සිතගත්හම සතහා සම්ප්‍රයුක්තව පවති ස්පර්ශයක් තිබෙන ඒ සිතේ ප්‍රත්්‍යවීම ගැන කතා කරනකොට අපිට ස්පර්ශය කියන දේ පිළිබඳව කතා කරන්නට සිද්ධ වෙනෝමයි. ඉස්පර්ශය කියන දේ ගැන කතා කරන්න වෙනවා. හැබැයි මේ අවස්ථාවෙදී. මේ අවස්ථාවෙදී ආයතනයකට ඉස්පර්ශ වෙනවා කියන එකක යොදන්න න්නේ නෑ. ආයතනකට ඉස්පර්ශ වෙන කියනෙ යොදන්න නෑ දම්ම සංගනී ප්‍රකරණයහි අපි ගත්තා හම කුසල සිතක්හෝ අකුසල සිතක් හෝ විස්තර කරනකොට. එක කල්ලි ස්කන්ද හතරයි පෙන්න්නන්නේ වේදනා සංඥා සංකාල විඤ්ඥාන් සිතේද රූපස් කන්දය කියන දේ පෙන්න්නන්නේ නෑ එටට දැන් අපි ගත්ත හම චක්කා අයතන සොතායතන ගහනායතන ජවහායතන කායයතන කියෙන මේ ආයතන ධර්මත්තාන්ටිකක් කොම රූපස් කන්දේයටයිතිදේ. මේ රූපස් කන්දය කියන එකත් එක් ඇදිලා ස්පර්ශය කියන දේ පෙන්න්න පුුවන්කමක් නෑ සලායතන පච්චා පස්සෝ කියල මෙතනද විදිහයට දක්වන්න පුුවන්කමක් නෑ අි මුලික ධර්මතා විදිහටයි මේ විග්‍රහය සිද්ධ කරන්න කිය. එතු අප සුත්තන්ත භාජනීය කොටසදී සලායතන පච්චා පස්සෝ කියල කිවට ඇත්තටම සිද්ධ වෙනදේ තමයි චටාත ප්‍රති්‍යන්තම ස් පර්ශය සිද්ධ වෙන ොද හිතේ තමයි ස්පර්ශය කියන චෛතසික ධර්මය පහලවෙන්න. ඇහැගැන රූපය ගැන කතා කරන්න පුළුවන්කම තිබෙන්නේ මේ චටායතන ප්‍රත්යෙන් ස්පර්ශයකයන මේ ධර්මේ හටත් ොත් විතරයි. එහම නැතම් අපි මේ කතා කරන්න පුුවන්කමක් ඇත්තේ නෑ. එනිසා නාම රූපය ප්‍රත්ත වෙනවා ආයතන ටික නැවත නැවත සකස් කරන්නට. ආයතන ටික හැදුනට චක්ව විඥ්‍යා සෝත විං්ඥා ගාන ්ඥාන ජවුහා විඤ්ාදී ඒ ඒ දවාරෙහි ඒ ඒ සිත් පහල වෙනවා ඒ සිතේ පර්ශය කියන චෛතසිකය තමයි මෙතනදී පස්ස කියල කතා කරන්නේ දෝට ඒක ප්‍රත්්‍යකරගෙන පවතින්නේ ඇහැවත් රූපයවත් නෙමි ඒක ප්‍රත්්‍යකරගෙන පවතින්නේ ඒ චක්කුවිඤ්ඥාන සිත එදට ඒ සිත තමයි ප්‍රත්්‍යකරගෙන පවතින්නේ ට මෙන්න මෙතනදී අපි තේරුම්ගන්නට අවශ්‍යදී තමයි මෙතනදී චත්තා යතන පච්චා පස්සෝ කියන එක. ටතාා එතන ප්‍රත්තයෙන් ස්පර්ශය හට ගන්නක් කියෙනෙ තොට සලා එතන පච්චා පස්සෝ කියල කිව්වත් මේ අවස්ථාවද යෙදන්න ඇතටම චට්තාා එතන පච්චා පස්සෝ කියන මේ අර්ථයෙන් අපි එතන තේරුම්ගන්නටවශ්‍යය තොට සාන්‍යය පොදුව පටි සූපාද අරවිදිහයට කතා කලා අපි තේරුම්ගන්නට අවශ්‍ය දේ තමයි මේ සිද්ධහන්තේ තකට මේ කාරණාවහි වැදගත්කම අපිට දකින්න පුළුවන්කම තියන එක ොට දැන් මේ ඒක චිත්තක්ෂණක පටිච සවපා දය පිළිබඳව කතා කරනකොට. අපි මේ ධර්මතා සංග්‍රහයක් විදිහෙට තමයි අපි මේ කාරණනාටික බෙදාගෙන මේ යන්නේ. එතුට ධර්මතා සංග්‍රහයක් විදිහට බෙදාගෙන යනකොට මේ සාමාන්‍යයෙන් පටිච සමුපාද ධර්මය විග්‍රහවන ණයක්‍රමය පිළිබඳව දැක්වීමක් තමයි තැ දි මේ සිද්ධ කරන්න විදිට හේතු විදිහට සම්පයුක්තු විදිහට අන්‍යම දි මේ විදිහට මේ ආකාරයන්ගේ මේ ප්‍රත්්‍යවීම සිද්ධ වෙනවා කියන නයක්‍රමය තමයි දක්වන්නේ. එහෙම නැතුව මේ එක සිතක් නම් කරලා මේ සිතේ පටිච සවපාදය මේකයි කියන කරන විග්‍රහය නෙමෙයිමීතින්. එනිසා මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නට යදුනේ එක චිත් තක්ෂණ පටිච සවපාදය තමයි එක තමයි මේ ආරම්භ කළේ ඇයි මේ පච්චය චතුක්කය කතා කරනකොට නැතිනම් මේ චතුක්කටි කතා කරනකොට මේ මූලික න්‍යය හඳුනාගත යුතු මේස මේ එක සිතේ පටිච සවපාදයයි කියන තනින් නොගත යුතුයි. එහම ගත්තොත් එහෙම දැන් කුසල් සිතේ කොහොමද මේ තන්හවපාදාන කියනේ ධර්මයෝද නිට එක කුසල් සිතට දාලා නෑ පාක තේකොද දිට තන්න උපාදාන දේ දන්න එතට විදිහට පිට කතා කරන්න පුළුවන්කමක් නෑ එක සිතක් නම් කළ එසිතේ පටි සවපාදය කතා කරන යාය නෙමෙ මේ කතා කරන්න. මේ පොදේ ගත්ත හම සමස්යක් විදිට පටි සවපාද ධර්ම සිද්ධන්තය විග්‍රහ කිරීමේදී පොදුවේ දකින්න පුළුවන් ප්‍රත්්‍ය පිළිබඳව තියන නයක්‍රමේ තමයි මෙතනද විග්‍රහ කරන්න එනිසා මේ විග්‍රහය ප්‍රමාණුවත්වෙන්නේ. මේ විග්‍රහය අවශ්‍ය වෙන්නේ මේ නය ක්‍රමය හොඳින් හඳනා ගැනීම සඳහ පමණ. ක්‍රමේ හඳුර ගැනීම සඳහා පමණයි එමනත්තම් මේක ඒක චිත්තක්ෂණක පටි සවපාදයයි කියලා මේ කොටස විතරක් කරගෙන මේක මේක සිතකේ දෙන පටි සවපාදය කියල දක්වන්නට පුළුවන් කමක් ඇත්තේ නෑ කස පහඳරන ඒවගේ තව තහමත් වැදගත් කරුණක් තමයි පච්චය හේතු ඒවගේ සහජාත අන්‍යමන්්‍ය කර දැම කරුණු තියෙනවන මුලිම මේ පච්චය කියලා හිමකට කිව්වේ මොකක්ද මේ විශේෂ මාතතුරකාවක් හැටියට මේ පච්චේ කියන වචන යොදන්න හතු එට මෙතන මේ. ප්‍රච්චය කියන කාරණාව මෙතන්ට යොදන්නට හේතු වෙන්නේ ප්‍රධාන ලෙසම මේ මූලිකවස්සයෙන්ම මේ ප්‍රත්්‍යයෙන් මේක හටගන්නවා කියන ප්‍රත්‍ය සහ ප්‍රත්්‍ය සමුපන්න ධර්මය පිළිබඳව මූලිකරගෙන දක්වන්නට අවශ්‍ය නිසා. මේක පොදු දැක්වීමක්. ප්‍ය චතුක්‍යය අපි ගත්ත හම පොදු දැක්වීමක්. ඊට පස්සේ තමයි හේතු චතුක්‍යය ඇති ඊට පස්සේ. ඒ සම්ප්‍රයුක්ත චතුකයේදී ඉට පස්සේ අන්‍යමං්‍ය චතුක්කයේදී තමයි ප්‍රත්්‍ය පිළිබඳව නාමිකව අපි කතාවට ලක් කරන්නේ කියැන්නේ සාකච්ඡාවට ලක් කරන්න ඉට පස්සේ. පොදුව ගත් හම පච්චේ චතුකයේද මේ ප්‍රත්්‍ය වන ආකාරය පිළිබඳව තමයි විග්‍රහ කරන්නේ. එතුට මේ ප්‍රත්්‍යවීම කියලා කිව්වා හම මොනාකාරයට ද ප්‍රත්්‍ය වෙන්නේ. එතට මෙන්න හේතු චතුක්කේ දක් නො මේ අවි්‍යාපච්චා සංකාරෝ අවිද්‍යාවනනිසාහ සංස්කාරය හට ගනු ලබනවා. හැබැයි. අවිද්‍යා හේතුකෝ මේ සංස්කාරය අවිද්‍යාව හේතුවයෙන් තමයි හට ත්ත. එතට ඒ සංස්කාරය හටගත් අවිද්‍යාව හේතුවෙන් එට තන හේතුකෝ කියල හේතු විදිහෙටයදනවා. තොට එතන සම්ප්‍රයුක්ත භාවය යුදන. එනන මේ විදිහටට දැන් ඒ ප්‍රත්්‍යවීම ගැන කතා කරනකොට ප්‍රධන වසයෙන් අපිට තුනක් කතා කරන ප්‍රත්ය තුනක් පිළිබඳ අපි කතාරනවා හැබයි පොදුව පච්චයෝ කිය ලි ගන්න මේ පච්චාකාරය දැක්වීමේදී. මේ පොදුව මේ නෛක්‍රම හතර තමයි ගන්නේ පොදුවේි අරගෙන මේ චතුක්ක හතරක් විදිහට හඳුනාගන්නවා. පියෝෙන්ම ගැඹුරුණ මේ පටිච්ච සමුත්පාදය මේ තරම් ප්‍රබේද සහිතව තේරුම් අරගන්නව කියන එක ලේසි පහසු කාරණාවක් නෙමේ. අපි දන්න අපේ බෞද්ධ පින්හවතුන් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන හොද විය. බොහෝවෙලාට පෑනක් කොලයක් අතේ තියාගෙන වැඩසටහන අහන් ඉඳගන්නවා. එ කරුණු සටහන් කරගෙන ඒත් අධ්‍යේනය කරමින් තම මේ කරුණ ටික හගන්න මොකදේ අතිශයෙන්ම ගම්බිහිර කරුණ නිසා. ය ඔබේ පහසුව සඳහා අපි නැවතවතාවක් මේ පෙළ කොහොමද ආව කියන එක සඳහංකොත් මංහිත නො ක පහඳරනේ අපේ ශ්‍රාවක පින්වතුන්න බහොම පහසුවක්වෙේ කියෙන මොද ඔබට හුරු දවාදසංග පටිච්ච සමුපාදය විද්‍යාවෙන් පටන් අරගෙන ජාතති්‍යයාරාමරණ ස්ුවක ප්‍රදයව දුක්ක දෝමනස්සයන්ගේෙන් නිවර වෙන අංග දොලාහකින් යුක්ත පිච්ච සමුපාදය තමයි ඔට බොහෝවිට හලා පුරුදුද ඇතිේ නැ අදදැම් අපි කතා කරන කොටස ගත්තම ඉටඩ යම් යම් කරනු ඒ අභ්‍යාන්තරික වශයෙන් වෙනස් වෙලා තියෙනවා. එනිසා ඔබට යම් නැවතවතාවක් අප සිහිපත් කරන්න ඒ සම්බන්ධ පලවෙනි එකදී සඳහන් කළේ අවිද්‍යා සංකහාරය ඉට පස්සේ විඤ්ඥානය නාම චට්ටායතන චට්ටාතර පච්චා පස්ස ඉතනින් පස්සේ ේදෙන තන්නා උපාධන වශයෙන් ඉතති ටිකයදෙනවා. දෙවෙන එක ගත් තම දෙවනිියක ඒදන්නේ අවිද්‍යා සංකහාර විඤ්ඥාන නාම නාමපච්චයක් පස්ස එතන නාම රූප කියලා හෝ සලා යතන කියන එක යෙදන නෑ. පස්ස කියන තැනඉදර එතනින් පසේ වේදනා තන්නහා වශයෙන් යෙදෙනවා. තුංගෙනයකයේදී අවිද්‍යා සංකහාර විඤ්ඥාන නාමරූප එට පස නාම රප පච්චා චට්ටාතන. චට්ටා යතන පච්චා පස්ස අන්න හෙමයි ඒෙ දෙන්නේ ඉතිරින් එහ ටික ඔබට සඳහන්කර ගන්න විසිඳ ගන්න පහසු. හතරවෙ නියකේදී. අවිද්‍යාව සංකහාර ඥ ඤ්ඥාන පච්චා, නාමරූප, නමරූප පච්චා සලායතන චට්ටා යතන පච්චා පස්ස. අන්න එහෙමයි මේ ඒ දෙන්නේ. ඉ ඒ ඔබට බොහොම සලකුණු කරගන්න ලකුණු කරගන්න නම් පහසුවක් වෙයි මොකද මේ පරියායි වශයෙන්තයරම අති විස්ථාරිත බව නිසා ප්‍රබේදයන්ගේ තියෙන බහුලකම නිසා ඇතම් එවි ඔබට පැටලෙන්න්න පුුවන් එ නිසයි මේ නැතවතාවක් සහිපත් කළේ මේක හරිම පරිස්සමෙන් අල්ලගෙන යන්න ඕන කාර්ශණාවක් බොහෝම කල්පනාවන් ඔබේ හිටි පයින් ොද කෙලින්තියාගෙන හන්න ඕන දේශනාවක් මේක. ො සහෙන් සම්න්ධෙන් ඔ අවධනයම කරන්න කසපාන දැන් අපි පච්චේ සම්බන්ධයෙන් කතාකර පච්චේ සම්බන්ධයෙන් කතා කරගනකොට දැන්න්න අපි පෙලනීමේ මතක් කළේ මොකක්ද මේක තියනෙන අර්ථ විග්‍රහය. පච්චේ පිළිබඳු අපි මේ විදිහට කතා කරනකොට දැන් අපි කතා කලා පලවෙෙනෙන්ටම පලවෙනි කාරණාව හැටට. අවි්‍යාපච්චා සංකාරෝ, සංකාර පච්චා, විඥානන්, විඤ්‍යානපච්චා නාමං. එතකට නාම රූපන් කියන එකේද අපි රූපය අත් හැරයා. එතකොට රූපය අත්හැරලා තමයි මෙතනදි කතා කළේ. ඊට පස්සේ නාම පච්ා චට්ායතනම් චට්ටායතන පච්චා පස්සු පස්සපච්චයා වේදන. මේක දක්වන්නේ ව සර්ව සංග්‍රාහක වායයක් විදි සරව සංග්‍රාහක න්‍යයක් විදියට තමයි දක්වන්නේ. ැ රූපය කියන එක සෑම තැනකටම අදාල නැහැ. විඥා පච්චය නාමරූපන් කියලා කියනකට විඤ්ඥානයේ නාමරූපයේයට ප්‍රත්්‍ය වෙන කියන එක සියලුම තැනටදාල නැහැ. විඤ්ඥානයේයදෙන සියලුම තැන්වල නාමරූප කියන ර් ධර්මතා දෙකම යෙදෙනවා කියන කක් සිද්ධ වෙන්නේ නැෑ. විඤ්ඥානයේදන සෑම තැනකම නාම රූප කියන ධර්මතා දෙකක් යෙදන්නේ නැහැ. නමුත් විඤ්ඥානයේදනෑ නාමය කියන ධර්මතාාවක පැත්ම තියෙන. නිසා මේ පොදුව සියල්ලම සංග්‍රහකොට පටි සම්පාදයකට ගන්නාවශ්‍ය නිසා තමයි. මෙතනදී මේ රූපය කියන එක අතහැර දමලා පොදේ සියලු තැනැතිබෙන සබ්හාානීය දෙයක් හැටියට මෙතනද නාම විතරක් ඇතුරත්කාරන්න. දැඟ රූප භවේයටත් පොදයි අ රූප භවයටත් පොදයි කාම භවයටත් පොදයි මේ සෑම තැනකටම සිටේ එදන පටිජ සම්පාදය කියනට මේ සිත හා සම්බන්ධ ධර්මයක් විදිහයට හැම තැනකටම පොදයි.ඒ නිසා මෙතන සබබටහාන සාධාරණතෝච, රපන් චඩ්ඩෙත්තුවා විඤ්‍යාන පච්චා නාමන්තවේව උත්තන් කියලා කියනවා. එනිසා සියලුම තැනට සාධාරණ වන නිසා තමයි මෙතනදි රූපන් චඩ්ඩෙත්තුවා රූපය අතහැල දාලා විඤ්ඥානපච්චා නාමං කියල නාමය පිළිබඳූ විතරක් කරනවා. එට ඇයි මේ සියලු පොදුවේ සෑමතැනකම තියෙන පටිච සවපාද සිද්ධාන්තය තමයි මේක. ද මේකෙන් මේ විශාල අර්ථයක් කියනවා මේ මුළු සමස්ත ලෝකයේ පිළිබඳු අප ඇසුරු කළත් අපි එක ඇන්න දැම් මේ රූපයහි අප ප්‍රවෘතිභාවය පිළිබඳු කතාරනවා නෙමි සෑම තැනකදිම යම් සිතක් කියල දෙයක් ගැන කතා කරනවා නම් අපිට කතා කරන්න තියෙන චිත්ත චෛතසික ධර්මතාවයන් පිළිබඳව. එතොටඒ සිත උපදින්නට රූපය ආරම්මනාදී ප්‍රත්‍යයන්ගේෙන් ප්‍රත්‍ය වන්නට පුළුවන්කම තිබෙන එක එක වෙනම අප විග්‍රර කර යුත් පොදුව මේ විජාන ලක්ෂණය කියන දේ සම්ප්‍රයොක්තව පවතින්නේ යෙදිල පවතින්නේ නාම ධර්මතාවයන් සමඟ. නාම ධර්මතාවය සමඟ.ඒ අම්ම තාතකවල් දුරුවවල් මේ විදිහ දේවල්ල එක් ඇත්තේ නැෑ. එදට මෙතනති තියන හොදු ප්‍රත්්‍ය විශේෂයක් කියලා කියන්නේ මේ සිතේ පැවැත්ම ගැනීම කතා කරන්න. සිතේ පැවැත්ම පිළිබඳව මේ කරන කතා විදි සිතේ පැවැත්ම පිළිබඳව සිදු කරගනු ලබන හඳුනා ගැනීමේදී. අපට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ හුදු මේ සිතක පැවැත්මක් මේ ධර්මතාවයන්ගේ පැවැත්මක් මේ ධර්මතාවයන්ට රූපාදී ධර්මයන්ගේ පැනවීමක් මේ විදිහෙට කරන්න පුළුවන්කමක් ඇත්ති නෑ රූපාද ධර්මයන්ගේ කියල කියන අම්මතාත්තාදී පනවාගත්ත ලෝකයක පැවැත්මක් කරන්නට පුළුවන්කමක් ඇති නෑ මෙතන තිෙන්නේ වි්ඥානය නාම ධර්මයකට ප්‍රත්්‍යවීම එරෝට නාම ධර්මතා ටිකේ ඇති බවන නිසා. ආයතනයක් සකස්වීම හයවෙනි ආයතනය මනාහිතනයට සකස්සේ මනායතනයට ස්පර්ශවීම කියනද. එතු අපි ඒක පොදුවේ ගත්තත් අපි ඇහැට රූපයක් දකින තැනගත්තත් අපි දෙයක් ගැන හිතලා අපි කර්ම කලෙ සහදාගන්න තැන ගත්ත් එතන සිද්ධ වෙන මූලික සිද්ධන්තේ තමයි නාම ධර්මතා ටිකක් එතන පැවැත්ම. එතකට නාම ධර්මතාටික් නිසා තමයි එතනදී යවෙනි ආයතනයක් චට්ා තනය පනවන්නේ චට්තාා එතනය නිසා තමයි පර්ශය කියන දේ පනවන්නේ එතෝට මේ ධර්මතා ටිකේ පැනවීම කියනද අපිට කරන්නට පුළුවන් කමතිබෙන්නේ මේ ප්‍රත්්‍යභාවය නිසා එතට මේ කෙනෙකට ප්‍රශ්නයක් තියෙනට පුළුවන් ඇයි මේ නාම රූපය කියනක මේ යුතු නැත්ත කියලා නාමරපය කියනෙක මෙතන යොද නැතුව මේ පච්චය චතුක්කගේ පලවෙනි කාරණාව හැතියට නාම පච්චා චත්තා යතන ඤ්ඥාච්ා නාමං නාමපච්චා චට්ටා අයතනන් කියලකිවේ විඤ්ඥාණය නාමධර්මතාවල්ලට ප්‍රත්ය වෙනවා. නාමධර්මතා ටික හයිවෙනි ආයතනයට ප්‍රත්්‍යය වෙනවා. හයිවෙනි ආයතනය ස්පර්ශයට ප්‍රත්්‍ය වෙනවා කියන මේ සිතේ පැවැත්ම පිළිබඳව විග්‍රහ කරන්නට. එසෝට එතන රූපේ පිළිබඳව අදා නැද කියලෙනකුට හිතෙන පුල රපේ පිළිඳව අදාල්ළ වෙන්න ඇැතුව නෙමේ. පොදුවේ හැම දේකටම පොදු පටිච සමපාදයක් පෙන්න්න ඕනත්. කාම බට රප බවට රූප භවවිට මේේලුම තැන්වලට පොදු පටි සවපාදරමයක් පෙන්න්න ගියොත්. පෙන්නන්න වෙන්න මෙන්න මේස්රූපේ. මොකද ඒ සෑම තැනකටම පොදේ සර්ව සංග්‍රාහකයක් විදිහයට තමයි මේ පලවෙනි විග්‍රහය සිද්ධ කරන්න. එතකොට පච්චය චතුක්කයේ යෙදෙන පලවෙනි කාරණාව. පලවෙනිදී. ඒ ඉෙදිර තියෙන්නේ කුමක් සඳහාද සර්වසංග්‍රහකයක් දිහට කියන්නේ සබ්බට්ටාන සාධාරණතු සියලු ස්ථානයන්ට සාධාරණ වූවක් ලෙස තමයි පටිච සමුපාදය මේ විදිහෙට විග්‍රහකොට දක්වන්නේ. එතකොට එක සිතක යෙදෙන්නේ එක ස්පර්ශයයි එක සිත්තක යෙදෙෙන්න්නේ එක ස්පර්ශය මෙතැනද දක් කෙනෙකුට හිතෙන්නට පුුවන් කමතියනවා විඤ්ඥානපච්චා නාමං ආපහු නාමපච්චා චට්ටහයතනන් කියනකොට මේ චත්තාායතනයයි විඤ්ඥාණයයි කියල අපි ධර්මතා දෙකක් කතා කරන ද. හයිවිනි ආයතනය කියන්නේ මොකක්ද කිය බලවොත් හයිවෙනි ආයතනය කියලා කියන්නෙත් මනායතනය විඤ්්‍යානයමයි. එතකොටට විඤ්ඥානය කියලා කියන්නත් විඤ්ඥානයමයි. එසොට දැම් මේ එකම කාරණාවක් ගැෙන කතා කරනකොට මේ විඤ්ඥාණ දෙක් ගෙන කතාාවදද කිය කෙනෙකට හිතෙන්නට ලුවන්කමතියනවා. දැ මෙතනද මේ චට්ායතනං කියන එක විශේෂයෙන්ම දක්වන්නේ, ඉස්පර්ශය කියන ධරමය උපදින්නේ මේ විඤ්ඥාණය හා සම්ප්‍රයුක්තයි කියනෙ එක දක්වන්නට මේ හයවෙනි ආයතන හා සම්ප්‍රයුක්තයි කියන විශේෂත්වය දැක්වීම සඳදාා තමයි මේ චට්ඨායතනය කියනෙ එක දක්වන්න එහෙම නැතුව වෙනමම විග්‍රහයක් කිරීමට වවශ්‍ය නිසා නෙමේ. අර විශේෂත්වය දැක්වීම නිසා තයි. ස්පර්ශය කියන දට උපකාරවන අර්ථයෙන් චට්ටායතනයයි කියෙ එක දක්වන්න. එතකොට ඉස්පර්ශයට පදනම්වෙන්නේ චට්ඨායතනය ස මේ පටි සපාදේ අංගයක් ගැන කතා කරොත් එහම මෙතනද චට්ටායතන පච්චා පස්සෝ කියනකොට අංගේ වෙන්නේ ස්පර්ශය මෙසක චට්ටායතනය නෙමේ. චට්ඨායතනය මෙතනද මේ ප්‍රත්්‍යවීම කරන්න හරියට එයාගේ සභාවයෙන් එයා පෙනීන් නැතුව අර ස්පර්ශයට පසුබිම පෙන්වීම සඳා විතරයි චට්ඨායතනය කියනදේ පාවිච්චුවෙන්. එම නැතින මේ සිතේ විඤඥානය කියනද සහ චට්ටායතනය කියනද. එකම විඤ්ඥානයේ නියෝජනය තමයි මෙතනද. සිදධ වෙන්නේ මේ ආයතනය කියනකොට්ට මෙතැන් දෙකේ මේ හ සමානයි. ඉතාමත්ම විචය නුවනකින් ඉතාමත් පරිස්සමින් තේරුම්ගත යුතු අති ගම්බිහිර පටිච සමුත්පාදය සම්බන්ධෙන් අපි මේ මෙ පමන වෙලාවක් සාකච්ඡා කරමින් ඉන්නේ එතකොට මේ ධර්මය කොයිතරන්නන් ගැමරුද තේරුම් අරගණට අමාරුද කියන එක ඔබටම වැටහෙනව ඇතිබෙහි තියෙන පර්යායනානත්වය පිළිබඳව කල්පනා කරලා බැලුව. පටිච්ච සමුත්පාදය සම්බන්ධයෙන් සති ගණනාවක් අපි සාකච්ඡා කරලති න මේ වැඩසටහන් වාලාවෙදී ඒ වැඩසටහන් අන්තර්ජාලයෙන් හෝ අරගෙන අහන්න නැවත නැත් අහන්න කෙේ හෝතේරුම් අරගට උත්සහවත් වඩ මේ උත්තර ීතර ධර්මය කොහොම හරි අවබෝධ කරගන්න දරන උත්සහයම ඔබට බොහෝ කාලයක් යහපත පිණිසවති මේ බවත් සෙහි පත් කරමින් අද මේ උතුම් දැර්මසාකච්ඡාවට වැඩමකොට ඔබට කරුණු පැහැදිලි කළ ලබුණනොරුව කන්ද ආරණ සේනාසනාධිපති, රාජකීය පණ්ිත ශාත්‍රපති කොත්ම ලෙකු මාරකස්සව පහන්දරණන් වහන්සේ අප ේලා විශේෂයෙන් උන්න යන ෝදනා කරනු. ඒවගේ මද වැඩ සටහන්නේ දායකත්වය ගෙන කටයුතු කරනවා. චම්පා කුමාරසිරි පිංවතුන් සාරාණන්දමාවත ඔබවත් මතු ගම ලිපිනේ පදිංචීව සිටින විශේෂෙන් බාපොත්තු වන සැත්තැම්බරය කො හදිනට ජන්මදිනයේ යදනු චන්දන කුමාන සිරි. මලනුවන්ට සහ කිසල් චන්දුුල පුතුනුවන්ට තුනරුවන්ගේ ආශිර්වාදය නිදුක් නීරෝගී සවය ප්‍රාර්ථනා කිරීමට. ඒවගේ අභහවක්්‍රාප්ත KDD කුමාරසිර පියතුමාට KේKේ සෝමාවතී මෑණියන් ඇතුළු මේ පරලවගේ සියලූම ඥාති හිතයිශීනට පුුණ යනමෝදනා කිරීමටත් සුජීවත්ව වාසේ කරන සෑම සියලු දෙනටම නිදුක් නීරෝගී සවය වගේම තාමත් ඉක්මනින්. තුම් චතුාර සත්‍ය ධරමය අබෝධරගන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇැතිකරගම තියෙනවා. තිය අනුව මෙ රැස්කරගත්ත සියලුවම කුසල් ප්‍රථ මෙන්ම දෙවියූ අනුමෝදන් වෙත්වා. ඒවගේ ඔබ පුුණ්‍ය අනුමෝදනා කිරීමට බලාපොත් වෙන සියලු ඥාති හිතශීෙන් ඇතුළු පින් කැමැති හැම සත්වගද මේ පින් අනුමෝදන් වෙවා. දුකින් විදී සෝපත් වී ලොවතුරු නිවනිින් සැනසීම ලබත්වා. ජන්ම දෙනේසිහිපත් කරන පින්වතුන් ඇතුළු පින්වත් සෑම් සසිල්ලු දෙනනාටම. යික්ත්ව ගෙන කටයුතු කරන පිහතු නැතුළු සදේවක ලෝකයාටම එපුුණ ශක්තිය බලයෙන් සියලු යහපත සෙත ශාන්තතිය නිදුක් නිරෝගය සුවේ සැලසේවා ලෝතුර නිර්වාණ ශාන්තිය සැනසෙන්නට මේ පින් හේතුවාසනා පාරමී වේවා හැමදිනාටම තෙරවාස.